ආයුබෝවන් කියලා පිළිගන්නවා SLT UK YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනෙකම. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ කමෙන්ට් එකක් ආපු දෙයක් එක්ක. ඉතින් මේ කමෙන්ට් එක ගැන මම කතා කරන්න අවශ්‍ය නැහැ මෙතනදී. නමුත් මේ කමෙන්ට් එකේ තිබ්බ දේ කාරණාව ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඉතින් ඒ කාරණාවත් එක්ක තමයි අද වීඩියෝ එක ගලාගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එකේ මම දාලා තිබුණේ මොකද්ද කියලා. ඉතින් එතනදී මම කතා කරලා තිබුණේ ඇත්තටම ඒවලට දකින්න තිබුණ දේ තමයි මේ UK වලට nursing වලට directly යන්න බැරිද, එහෙම නැත්නම් UK වල nurse කෙනෙක් විදිහට ලංකාවෙන් යනකොට එයාට care giver කෙනෙක් විදිහටද යන්න තියෙන්නේ, nurse කෙනෙක් විදිහට නෙමෙයිද? ගොඩක් අය මේ බොරුවක්ද කියන්නේ nursing වලට යන්න පුළුවන් කියලා. ඉතින් ඕක ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක තෝරාගත්තේ. ඉතින් අපි බලමු එහෙනම් මොකද්ද මේ UK වලට nursing වලට යන්න බැරිද? යනවා නම් යන්න තියෙන්නේ care giver විතරද? nursing කියලා බොරුවක්ද මේ කරන්නේ කියන කාරණාවන් ගැන මුලින්ම කතා කරමු. අපි මේකේ nursing සහ care giver කියන කොටස් දෙක ගැන වෙන වෙනම පොඩ්ඩක් තොරතුරු දැනගන්න. ඉතින් මාත් එක්ක මේ channel එකත් එක්ක මුල ඉඳලාම එකතු වෙලා හිටපු කෙනෙක් නම් දන්නවා ඇති මම මුලින්ම මේ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඉතින් ලංකාවේ ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරන්න පටන් ගත්තේ මම මේ channel එක හරහා, SLT UK channel එක හරහා. ඊට පෙර ඔයගලන්ට හොයලා බලන්න පුළුවන්, ඕන තරම් හොයලා බලන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. මේ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරන්න එකම ශ්‍රී ලංකන් channel එකක්වත් ඔයාලට හොයා ගන්න බැහැ ලංකාවේ සහ පිටරටවත්. ඉතින් නිසා ඒක පටන් ගත්තා මම ඔයාලට මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒක ආඩම්බරයෙන් කියනවා. ඉතින් ඒ හරහා ගොඩක් දෙනෙක් තොරතුරු දැනගෙන තියෙනවා මේ වෙනකොට UK වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම කතා කරන්නේ අන්න ඒකත් මෙතනදී මතක් කරන්න ඕනේ, ඔයාලට කිසිම සැකයක් තියාගන්න එපා මේ පිළිබඳව. ඔයාලට UK යන්න අවශ්‍යයි නම් නර්ස් කෙනෙක් විදියට ඩිරෙක්ට්ලි යන්න පුළුවන් ක්‍රමය තමයි මේක. ඉතින් නර්ස් කෙනෙක් වෙලාම තමයි යන්න පුළුවන්. ඔන්න මුලින්ම ඕගොල්ලන්ට ඒක කිව්වා. අර කාරණා මම ඉස්සරහට පැහැදිලි කරන්න. ඉතින් UK වලට නර්ස් කෙනෙක් විදියට ලංකාවේදලා රියාපදින්චි නර්ස් කෙනෙක් විදියට යන්න පුළුවන්කම තියෙනවා. ඒකේ යම් යම් දේවල් තියෙනවා. ඒ දේවල් ගැන තමයි මම පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරත් එහෙම ඔයගලන්ට ලංකාවේදී විවිධ දේවල් ටිකක් තියෙනවා කරගන්න UK වලට නර්ස් කෙනෙක් විදියට යන්න කලින්. ඉතින් මේ පිළිබඳව මම කලින් වීඩියෝස් වෙන වෙනම මේ පිළිබඳව කරලා තියෙනවා. මොකක්ද මේ process එක? registration process එක මොකක්ද? qualification මොනවද මේකට අවශ්‍ය වෙන්නේ? මොනවද මේ සඳහා ඔයගොල්ලෝ කරන්න අවශ්‍ය exam සහ ඒවට අවශ්‍ය ලකුණු මොනවද? ඒ වගේම මේකේ අලුත් අප්ඩේට්ස් මොනවද තියෙන්නේ මේ සම්බන්ධව සහ ඔයගලන්ට benefit මොනවද? salary කොහමද? කොච්චර ප්‍රතිලාභ මේකෙන් ඒකට ඔයගලන්ට ලබා ගන්න පුළුවන්ද කියන එක ගැන මම කතා කරලා තියෙනවා. ඉතින් මේක හරියටම තේරුම් ගත්ත අයට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් හරියට තේරුම් ගන්න නැතුව වටපිටේ ඉන්න අය මොනව හරි කියනීම ඔළුවට දාගත්තොත් ඔයාලට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් මම කියුවා වගේ මුලින්ම බලමු UK nursing යනකොට මම කෙටියෙන් කියන්නම් මොනවද දේවල් තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් UK යන්න නම් ඔයගලන්ට ඩිප්ලෝමා එකක් හෝ එහෙම නැත්නම් උපාධියක් ලංකාවෙන් තියෙන්න ඕනේ. ඩිප්ලෝමා එකක් නම් අනිවාර්යෙන් අවුරුදු 3ක NTS එකක් වෙන්න ඕනේ. ඔක තමයි ප්‍රධානම කාර්යය. ඊට පස්සේ ඔයගලන්ට අවුරුද්දක experience එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ ඔයගලන්ට ඉංග්‍රීසි භාෂාව සඳහා අවශ්‍ය වෙන exam එක OET හරි IELTS හරි කරලා ඒකෙදි IELTS නම් ඔයගලන්ට 7 ගන්න ඕනේ. රයිටින් වලට error, රයිටින් වලට 6.5 ගන්න ඕනේ දැනට තියෙන තත්ත්වෙ. ඒ වගේම OET නම් ඔයගොල්ලෝ B ගන්න ඕනේ grade වලට. ඒ වගේම තමයි රයිටින් වලට විතරක් ඔයගොල්ලෝ C+ එකක් ගන්න ඕනේ. ඉතින් මේ දේවල් ඇත්තටම දැනට තියෙන තත්ත්වය. ඉතින් මේගොල්ලන්ගේ තියෙනවා දැන් ඉස්සරහට මේ survey එකක result එක එන්න 28 වෙනිදා මේ මාසේ. ඉතින් ඒකෙන් පස්සේ සමහර විට මේකේ යම් යම් දේවල් වෙනස් වෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වය ඕක. ඉතින් ඔන්න විදිහට තියෙනවා නම් ලංකාවේ ඉඳලා ඔයගලන්ට කෙලින්ම UK වල nurse කෙනෙක් විදිහට apply කරලා යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ ලංකාවේදී කරන්න ඕන තව exam එකක් තියෙනවා CBT කියලා. ඒක කරන්න ඕනේ. ඒ වගේම අනිත් පොලිස් report මේ වගේ දේවල් සහ online registration එකේ part 1 එක කරගන්න ඕනේ. ඊට පස්සේ part 2 එක කරන්න ඕනේ. මේ පිළිබඳව මම මේ video එකේදී කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ මෑතකදීත් මම නැවත මේ video එක ගැන කතා කරා සහ මේ කරුණු ඔක්කොම මම පැහැදිලි කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මගේ පරණ videos ටිකත් එක්ක බැලුවා නම් මේක බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඔන්ලයින් YouTube එකේ search කරන්න ගොඩක් ලාන මගේ result එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් ওই විදිහට ඔයගොල්ලෝ UK යන්න බලාපොරොත්තු වෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. කවුරු මොනවා කිව්වත් ඔයගොල්ලන්ට මේ ලංකාවේ ලියාපදිංචි nurse කෙනෙක් නම් මේක විශේෂයෙන් මතක තියාගන්න ලංකාවේ nursing council එකේ කියන්නේ රජයේ nursing council එකේ ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනේ. private nursing council වල ලියාපදිංචි කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒක අනිවාර්ය දෙයක්. ඒක මතක තියාගන්න ලංකාවේ nursing council එකේ ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ ලංකාවේ registered nurse කෙනෙක් වුණත් වැඩක් නැහැ මේ nursing council එකේ ලියාපදිංචි වෙලා නැත්තම්. ඔන්නෝක ප්‍රධාන වශයෙන් කාරණාවක් මත තියාගන්න. ඉතින් ওই විදිහට තියෙනවා නම් ඔයාලට පුළුවන් මම මේ කිව්ව qualification ටික සහ අවශ්‍ය මේ process එක කරගෙන ඔයගලන්ට කෙලින්ම UK වලට යන්න පුළුවන්. සියලුම දීමනා එක්ක ඔයගලන්ට ඒගොල්ලෝ ගෙන්න ගන්නවා ඔයාලව UK වලට. ඔයගලන්ට nurse කෙනෙක් විදිහට UK ගියාට පස්සේ කෙලින්ම RN කෙනෙක් වෙන්න බෑ. ඒක ඇත්ත.
ඒකට හේතුව තමයි ඕගොල්ලෝ අවසාන දේවල් ටිකක් තියනවා කරන්න ඔස්ටි කියන එක්සෑම් එක UK වලට ගියාට පස්සේ මෙතනදී ඔක්සි එක්සෑම් එක ඕගොල්ලන්ට කරලා ඊගලවට තමයි ඔස්ටි පාස් වුණාට පස්සේ තමයි ඔයා RN කෙනෙක් බවට පත් වෙන්නේ නමුත් ඔයා ඔස්ටි පාස් වෙනකන් UK වලට ගියා කියලා ඔයා කෑගිව කෙනෙක් නෙමෙයි ඒක මතක තියාගන්න ඔයා ප්‍රී රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් මිසක ඔයා කෑගිව කෙනෙක් නෙමෙයි අර සාමාන්‍ය දන්න කෑගිව ජොබ් එක දැම්මේ යන්න පුළුවන් UK වලට මේ දවස්වල ඉතින් ඒ UK වලට යන මේ කෑගිව ජොබ් එක නෙමෙයි වාට තියන්නේ ඒක මතක තියාගන්න කෑගිව කියලා වෙනම ජොබ් එකක් තියෙනවා නර්ස් කෙනෙක් විදිහටම තමයි ඔයා යන්නේ නමුත් ඔයාගේ බෑන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙලා තමයි යන්නේ හැබැයි ඔයා ඔයාගේ ඔස්කි එක පාස් වුණාට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට මේක මාසයක් හමාරක් යනකොට ගොඩක් දෙනෙක් ඔස්කි පාස් වෙනවා මේක ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් ක්ලිනිකල් එක්සෑම් එකක් ඉතින් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් දේවල් ටිකක් කරලා ඒක පාස් වෙන්න තියෙන්නේ ඒක හොස්පිටල් එකකින් ඔයාලට හෙල්ප් කරනවා ඔයාලට අවශ්‍ය දේවල් සපයනවා ඒක පාස් වුණාට පස්සේ ඔයා බෑන්ඩ් 5 රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට තමයි පත් වෙන්නේ මේක සඳහා ඔයා UK ගිහිල්ලා වෙනම NQ වගේ කෝස් කරන්නවත් අවුරුද්දක් විතර කෝස් කරලා වෙනම එක්සෑම් ලියලා මේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්නවත් අවශ්‍ය නැහැ. ඔයාලට කෙලින්ම යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පිළිබඳව ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මගේ Facebook group එක තියෙනවා. ඒකෙදි දාන්න ප්‍රශ්නයක් විදියට. මේ වෙනකොට UK ගිය අය ලිස්ට් එකක් ඔයාලට එකකින් හොයාගන්න පුළුවන් සහ ඔයාලට වෙන වෙන තැන් වලින් හෙව්වත් මේ වෙනකොට ඔය ක්‍රමයට UK ගිහිල්ලා රෙජිස්ටර්ඩ් නර්ස් වෙච්ච අය ලිස්ට් එකක්ම හොයාගන්න පුළුවන්. ඇති පදමට ඉන්නවා. ඒ තරම් ලංකාවේ මේනකොට මේ විදියට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියටත් දවසින් දවස වැඩි වෙනවා මිසක ඒක අඩු වෙන්නේ නැහැ. ඉතින් UK caregiver සහ UK nursing කියන දේ පටල ගන්න එපා. ඊළඟට අපි මුටක් ගාලා දැන් මේ caregiver සම්බන්ධිනු. මේක ගැනත් ඉතින් ලොකු ලොකු කතන්දර කියන්න නැහැ. මේක ගැනත් මම හැම අංශයකින්ම කව වෙන විදියට වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය ඒජන්සි මොනවද? ඔයාලට අවශ්‍ය qualification මොනවද? qualification වලට ඔයාලට alternate තියෙන්නේ මොනවද? ඒ කියන්නේ ඉංග්‍රීසි වගේ දේවල් වලදී ඔයාලට ඉංග්‍රීසි IELTS කරන්න ඕනෙමද නැත්නම් ඒකට වෙන options තියෙනවද? මේ වගේ NARIC exam ගැන මේ හැමදේම කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන දැන් අපි ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. නමුත් අතන කාරණාවට සම්බන්ධ වෙච්ච නිසා පොඩි දේවල් ටිකක් කියන්නම්. මෙතනදී ඔයාලා caregiver කෙනෙක් විදිහට යනවා නම් ඒක nursing වලට සම්බන්ධ කරගන්න එපා. nursing කියන්නේ වෙනම වෘත්තියක්. caregiver කියන්නේ වෙනම වෘත්තියක්. මෙතනදී care home තියෙනවා. ඒ වගේම nursing home තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී hospital වලත් සමහර අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් domestic විදිහට මේ individually ගෙවල් වල එහෙම ඔයගලන්ට ගිහිල්ලා වැඩ කරන්නත් තියෙනවා. ඉතින් මෙතනදී caregiver කියලා කියන්නේ කවුරු හරි රෝගාතුර කෙනෙක් හෝ එහෙම නැත්නම් disable කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාව මෙතනදී ඕගොල්ලන්ට ගිහිල්ලා එයාලට ට්‍රීට් කරන්න එයාලට අවශ්‍ය මෙඩිසින් ලබා දෙන්න මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් තියනවා නම් කරන්න මේ වගේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට caregiving කියන දෙයක ඕගොල්ලෝ දන්නවා මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම එකකින් එකට පැහැදිලි කරන්න ඕනේ. අන්න ඒ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒ දේවල් nurse කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ. nursing කියන්නේ ඊට වඩා ටිකක් එහා පැත්තෙන් තියෙන ජොබ් එකක්. ඉතින් මේ දෙක parallel යන දේවල් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. කිසිම වෙලාවක කවුරුත් nursing registration දාලා ගිහිල්ලා caregiver කියන ජොබ් එක නෙමෙයි කරන්නේ. ඒක මෙතනදී අනිවාර්යයෙන්ම crystal clear පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම හැබැයි තව දෙයක් තියෙනවා. මෙතනදී ඒක ඕගොල්ලන්ට වෙන්න පුළුවන් දෙයක්. ඒ තමයි ලංකාවේ ලියාපදිංචි nursing council එකේ nurse කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. හොඳට experience තියෙනවා, qualification තියෙනවා වෙන්න පුළුවන්. නමුත් එයා ගියේ caregiver job එකකට වෙන්න පුළුවන්. දැන් එහෙමත් පුළුවන්. ඔයාලට nurse කෙනෙක් විදිහටම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ඊට වඩා qualification උත් අඩුවෙන් බලන නිසා කෙලින්ම UK වලට job එකකටම යන්න පුළුවන් caregiver කෙනෙක් විදිහට. නමුත් එයා registered nurse කෙනෙක් ලංකාවේ. එතකොට ඔයාට මේ UK ගියාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා මේ අවුරුද්දක් වගේ යනකොට ඔයාට මේ qualification ටික හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ IELTS හරි OIT හරි කරලා nursing වලට අවශ්‍ය කරන qualifications ටික හදා ගන්න පුළුවන් නම් ඒ registration එක කරගත්තට පස්සේ ඔයාට caregiver ඉන්න ගමන් UK වල RN කෙනෙක් විදිහට වෙනස් කර ගන්න පුළුවන්. එහෙම process එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ලංකාවේ ඉඳලා apply කරලා ගියත් එකයි ඔයා caregiver ගිහිල්ලා පස්සේ ආපහු apply කරත් එකයි. ඉතින් ඒ විදිහට එන කෙනෙක් නම් ඉතින් caregiver job එක කරලා තමයි එන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඒක නිසා පටල ගන්න එපා. ලංකාවෙන් ඔයා කෙලින්ම caregiver ගියා නම් ඔයාට ඉතින් caregiver job එකක් තමයි කරන්න තියෙන්නේ. එතකොට ඔයා caregiver job එක කරනවා කරන ගමන් ඔයාගේ අනිත් nursing registration එකේ process එක කරන ගමන් ඔයාට පුළුවන් ඒකට මාරු වෙන්න. ඔන්න ඕක තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන දේ. ඒ කියන්නේ nursing වෙනම පාත් එකක්, caregiver වෙනම පාත් එකක්, ඔයාලට කෙලින්ම nursing යන්නත් පුළුවන්. එහෙම නැත්නම් caregiver job එකකට ගිහිල්ලා පස්සේ nursing වලට යන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ඕක පැහැදිලි කරගන්න ගොඩක්ම ලොකු දෙයක් වෙනවා. මොකද මේක පැටලුනොත් එහෙම ඔයගලන්ට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. සහ මේ නොදන්න දේවල් කියවන සමහර අය නිසා ඔයගොල්ලෝ අමාරු වෙටෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම පෞද්ගලිකව මම මේ කාරණාව හොඳාකාරවම දන්න දෙයක්. ඒක නිසා තමයි මම මේක ගැන හොඳටම ඔයගලන්ට මේ විදිහට පැහැදිලි කරන්නේ. ඒක නිසා මට ඒගොල්ලෝ ඔය කියන දේවල් අදාළ වෙන්නෙම නැහැ. මොකද ඒක ගැන මම 100%ක්ම මේ කාරණාව පැහැදිලිවම දන්න නිසා. මම හිතනවා ඔයගලට යමක් මේකෙදි පැහැදිලි වෙන්නේ නැති කියලා.
ඔයගොල්ලෝ මේ විදිහට process එකක ඉන්නවා නම් ඔයා ඔයාගේ process එකේ ඉන්න කයාගේ වගේ යන කෙනා කයාගේ වගේ process එකේ ඉන්න UK nursing යන කෙනා UK nursing process එකේ ඉන්න තම තමන්ගේ පාත්‍රය වල තම තමන් ගමන් කරන්න කිසිම ගැටලුවක් නැහැ මෙතනදී එහෙනම් ඕන අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ SLT UK එකතුලා මේ විදිහට වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියන්ත වෙනවා වගේම ඉතින් ඔයගලන්ට පුළුවන් තවත් මේ වගේ හොඳ videos බලන්න ඔයගලන්ට channel එක subscribe කරන්න bell icon එක click කරන්න කියන පණිවිඩයත් මතක් කරනවා එහෙනම් අදට ගිහින් එන්න ඔයගලන්ට සුබ දවසක් කියන පණිවිඩය මතක් කරනවා.